බුදුන් වහන්සේගේ මහා විශාල බලයක් සහිත විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන මේ කාරණා ඔබ දැනගෙන සිටියාද? ඉතින් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අති උතුම් වූ විජ්ජාචරණ සම්පන්න ගුණය ගැනයි මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අති උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයටත් මාගේ අති උතුම් ආර්ය පුද්ගල මහා සංඝ රත්නයටත් මම වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඇත්තෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ බලය, ශක්තිය, විජ්ජාචරණ සම්පන්න ගුණේ ඇති ප්‍රබලත්වය අපේ පුතජන මනසට සම්පූර්ණයෙන්ම වටහා ගැනීම පවා අපහසුයි. ඒ ගැන කතා කිරීමටත් අපේ දැනුමේ ප්‍රමාණය, අපේ අවබෝධයේ ප්‍රමාණය ඇත්තටම ප්‍රමාණවත් නැහැ. නමුත් ධර්ම ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට අධ්‍යයනයක් සිදු කරමින් බුදුන් වහන්සේගේ අති ප්‍රබල වූ, අසම සම වූ, අපට සිතා ගැනීමටවත් නොහැකි ඒ විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ විජ්ජාචරණ සම්පන්න ගුණේ ඒ බලය, ශක්තිය කතරම්ද කියන කාරණාව ගැන දල අතහසක් හෝ ඔබට ලබා දීමට තමයි අද සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී විජ්ජාචරණ සම්පන්න ගුණය අනුව හඳුන්වනු ලබන්නේ අෂ්ට විද්‍යාවන් සහ චර්ණ ධර්ම එකතුවක් හැටියට අරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදී සිටම පුහුණු කරගෙන ආවා වූ ඒ අෂ්ට විද්‍යාවන් සහ චර්ණ ධර්මයන් එකතුවක් හැටියට තමයි විජ්ජාචරණ සම්පන්න ගුණය අනුවෙන් හඳුන්වනු ලබන්නේ. අෂ්ට විද්‍යා සහ 15 චර්ණ ධර්මයන්ගෙන් සමන්නාගත වූ නිසා උන්වහන්සේව විජ්ජාචරණ සම්පන්නෝ යනුවෙන් අපි හඳුන්වනු ලබනවා. දැන් මම මේ අෂ්ට විද්‍යාවන් එකින් එක අරගෙන සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. අෂ්ට විද්‍යා නම් විදර්ශනා ඥානය, එනම් විපස්සනා ඥානය, එහෙමත් නැත්නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ ගැන ඇති අවබෝධය. මනෝමය හෘදිවිද ඥානය, එනම් තම කයෙන් වෙනත් රූපකායක් මැවීමට ඇති හැකියාව. ඉර්ධි ප්‍රාතිහාර ඥානය, එනම් අනන්ත අප්‍රමාණ වූ ඉර්ධි ප්‍රාතිහාරයක් පෑමට ඇති හැකියාව. මෙතනදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉර්ධි ප්‍රාතිහාර හැකියාවට සම කළ හැකි කිසිවක් නැහැ, කිසිවෙක් නැහැ. ඒ වගේම උන්වහන්සේගේ ප්‍රාතිහාර හැකියාවන් වල සීමාවකුත් නැහැ. අනන්ත අප්‍රමාණ වූ ඉර්ධි ප්‍රාතිහාර හැකියාවන් සහ ඥානයන්ගෙන් උන්වහන්සේ සමන්විත වුණා. පොළවේ කිමිදීම, ජලයේ පොළවේ මෙන් ඇවිද යාම, අහසේ ඉරියව් පැවැත්වීම, අසීමාන්තික වූ, මා විසින් මෙසේ සඳහන් කළ නොකළ ඉර්ධි ප්‍රාතිහාර ඥානයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෑමට හැකියාව පැවතුණා. ඒ වගේම උන්වහන්සේගේ ඒ ඉර්ධි ප්‍රාතිහාර ඥානයන් වලට සම කළ හැකි කිසිවෙක් මේ තුන් ලෝකේම නැහැ. ඒ වගේම උන්වහන්සේගේ දිව්‍ය ශ්‍රෝත ඥානය, එනම් ලෝක ධාතුව තුළ කොතැනක වුවද ඇතිවන ශබ්දයක්, හඬක් ඇසීමට ඇති හැකියාව, ළඟ දුර දිව්‍යමය, ඒ වගේ මනුෂ්‍යමය, දෙව්ලොව බඹලොව මේ දස දහසක් සක්වලවුවත් තිබෙන ඕනම ශබ්දයක් හඬක් උන්වහන්සේට ඇසීමේ ඥානය තිබුණා. ඒ වගේම උන්වහන්සේ පරචිත්ත විජානන ඥානය, අනෙක් අයෙකුගේ සිතෙහි ඇතිවන සිතුවිලි දැන ගැනීමට ඇති හැකියාව ඥානයෙන් යුක්ත වුණා. ඒ වගේම පූර්වේ නිවාසානුස්සත ඥානය, එව නැත්තම් පුබ්බේ නිවාසානුස්සති ඥානය, එනම් පෙර විසූ කඳ පිළිවෙල දැකීමේ ඥානය, පෙර ජාතීන්වල, පෙර බවවල ඒ ජීවිත ගැන අනුස්මරණය කිරීමේ ඥානය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතුව පැවතුණා. ඒ වගේම දිව්‍ය චක්ෂුරදි ඥානය, එනම් සත්වයෙක් මරණින් පසු උපදින ස්ථානය දැන ගැනීමට ඇති හැකියාව, කුසල් අකුසල් කරන සත්වයින් දැකීම, ඒ වගේම ශෝභන අශෝභන සත්වයින් දැකීම, සුගති දුගති යන සත්වයින් දැකීම, මේ ආකාරයෙන් ලෝකවාසී සියලු සත්වයන් ගැනත්
අචේතනික සියලු වස්තුන් ගැනත් සියල්ල දැක ගැනීමේ නුවණ දිව්‍යන් චක්සුරදි ඥානය යනුවෙන් හඳුන්වනු ලබනවා. මේ ආකාරයෙන් ඥාන හතකුත් ආශ්‍රවයන් ඡය කිරීමේ ඥානය, එනම් කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව සහ අවිද්‍යාශ්‍රව ආදී ආශ්‍රවයන් ඡය කිරීමේ ඥානයනුත් ආදී වශයෙන් අෂ්ට විද්‍යාවන්ගෙන් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යුක්ත වුණා. ඒ වගේම මේ අෂ්ට විද්‍යාවන් වලට අමතරව උන්වහන්සේ චර්ණ ගුණයන්ගෙනුත් යුක්ත වුණා. එනම් 15 චර්ණ ගුණයන්ගෙන් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යුක්ත වුණා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උන්වහන්සේ බෝසත් අවදී සිටම රැකගෙන අවසානයේ බුදුබව ලබන ආත්මය දක්වාම උන්වහන්සේ රැකගෙන ආවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය, පමණ දෙන ආහාර ගැනීම, සිව්පසයේ පමණ දැනීම, නිින්දේ නොඇලීම, මේ සඳහා උන්වහන්සේ ජාගරියානු යෝගය නමින් හඳුන්වනු ලබන දවස කොටස් පහකට බෙදාගෙන රාත්‍රියේ මැදියම පමණක් සැතපීමටත්, අනිත් කාලවල අතරක් නැර භාවනා කටයුතු කිරීමත් යන ඒ ජාගරියානු යෝගය උන්වහන්සේ සසරේ පුරුදු කළා. ඒ වගේම හිරි ඔතක්, ශ්‍රද්ධාව, බහුශ්‍රුත බව, වීරය, සිහිය, කුසල සම්ප්‍රයුක්ත ප්‍රඥාව, ප්‍රථම ධානය, දෙවන ධානය, තෘතීක ධානය, ඒ වගේම හතරවෙනි ධානය ආදී වශයෙන් මේ ධාන රූපාවචර සහ අරූපාවචර වශයෙන් ඒ සියලුම ධානයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ සිටම පුරුදු පුහුණු කළා. ඉතින් මා ඉහතින් සඳහන් කළා වූ අති විශාල වූ ගුණයන් සියල්ලම මේ විඥා චර්ණ සම්පන්න ගුණේ යටතට වැටෙනවා. මේ සඳහන් කළ ගුණයන් වුවත් තව තවත් ගැඹුරට විග්‍රහ කර හැකියි. මෙතනදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණාව තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශ්‍රවයන් ඡය කිරීමේ ඥානය බෝධි මූලයේදී අවබෝධ කරගත් අතර අනිත් සියලුම ඥානයන් සහ චර්ණ ධර්ම ගුණයන් බෝසත් අවදියේ සිටම ඒ සෑම ආත්ම භවයකදීම උන්වහන්සේ පුහුණු කරගෙන හැමින තිබෙනවා. ඒ වගේම අපි දැනගත යුතු තවත් කාරණාවක් තමයි පංච අභිඥාලාභී තවත් රහතුන් වහන්සේලා හටත් මේ විඥා චර්ණ සම්පන්න ගුණයන් පිහිටලා තියෙනවා. එසේ වුවත් සම්බුදු පියාණන් වහන්සේගේ ඒ විඥා චර්ණ සම්පන්න ගුණයට ඒ කිසිම කෙනෙකුගේ විඥා චර්ණ සම්පන්න ගුණයක් සමකිරීමට හැකියාවක් නැහැ. මා විසින් ඉහත සඳහන් කළේ අෂ්ට විද්‍යාවන් වුවත් සම්බුදුරජාණන් වහන්සේ සහ වෙනත් උතුමන් වහන්සේ නමකගේ අෂ්ට විද්‍යාවන් අතර විශාල වෙනසක් පවතිනවා. මෙහිදී අෂ්ට විද්‍යාවන් වලින් පහක්ම පංච අභිඥාවලත් සඳහන් වෙනවා. ඒ කෙසේ වුවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සියලුම ඥානයන් සහ අනෙකුත් ඒ උතුමන් වහන්සේලාගේ ඥානයන් අතර විශාල වෙනසක්, විශාල පරතරයක් පවතිනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ ගුණයන්, ඒ අභිඥා ඥානයන් වල බලය, ප්‍රබලත්වය ඉතාම විශාලයි. සම්බුදු පියාණන් වහන්සේ ඒ සියලුම ඥානයන්ගේ පරතරටම පැමිණි උතුමන් වහන්සේ නමක්. මේ සියලුම කාරණා නිසා මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විඥා චර්ණ සම්පන්න නම් වනසේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ මාර්ගයේ ගමන් කරන අපද මෙම අති උතුම් වූ විඥා චර්ණ ගුණයන් නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කළ යුතු වෙනවා. දාන, ශීල, භාවනා මේ කුමන ආකාරයක පින්කම් සිදු කළත් ඒ සියලුම පින්කම් වලදී මේ චර්ණ ධර්මයන් සහ මේ විද්‍යාවන් අපේ සිත් තුළ වැඩවීමට සහ දියුණු කරවීමට අපි අරමුණු කරගත යුතු වෙනවා. අපි උත්සාහ කළ යුතු වෙනවා. එවිට මේ සංසාරයේ අප නිවන දක්වා ගමන් කරන මාර්ගය අපට නිවරදිව අතරමන් නොවි ගමන් කිරීමට ඉහත සඳහන් කළේ චර්ණ ගුරයන් සහ අෂ්ට විද්‍යාවන් අපට උදව්පකාරී වෙනවාට කිසිම සැකයක් නැහැ. මාගේ අති උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත්, උන්වහන්සේගේ ඒ අති උතුම් වූ විඥා චර්ණ සම්පන්න වූ ගුණයටත් මම වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වාගේම මේ බුදු ගුණ වර්ණනාව සිදු කරන අතරතුර මාගේ සිතින්, කයින්, වචනයෙන් යන තුන්දොරින් යම් කිසි හෝ පමා වරදක් සිදු වුණා නම් ඒ සඳහා මගේ අති උතුම් වූ ත්‍රිවිධ රත්නය
මාකර අනුකම්පා කර මට සමාව ලැබෙත්වා. ඒ වගේම මා විසින් මේ බුදුගුණ වරණාව සිදුකිරීමෙන් ලබාගත්තාව කුසල් දෙවියන් සහිත සියලූම ලෝක සත්වයන්ට අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදුුව.